Pura eta bavaya kasema netagava popiya naseya langa pata indagena konduranawa rana sena atarin thaba ranga pana miyulasa baba mata pena sihinaya pura sarana අමාරු කාලෙදි පරිස්සම ගැන වැඩියෙන් හිතන්න ඕනේ. මේ මෙච්චර කාලයක් රන්මලියෝ මට අයිති වෙලා තිබ්බේ නෑනේ. තම්සෙටත් බොහෝම විවෘත ඉඩ ප්‍රස්තාවක් තිබ්බා ඒකට. නේද? හැබැයි දැන් නෑ. හැබැයි කවදම හරි රන්මලි තම්සෙට කැමතියි කියලා මට දැනුණොත් එහෙම කසාද බැඳලා හිටියත් මම තම්සෙට අවස්ථාව දෙනවා. හැබැයි ඊට කලින් බොරු තග දාලා චණ්ඩිපාඩ් දාලා ඒ සෙල්ලම් වලට එන්න හැදුවොත් එම කෙලෙම උස්සල විසි කරනවා නුවර වැවට යනද ඒ ෂර්ට් එක බලන්න හරි නෑ හරි අම්මෝයි අම්බොන්නේවා අනේ මහත්තයෝ හොඳ මහත්තයවගේ ටිකක් බොන්නකෝ අනේ මට උච්චර ආදරේ කරන්න මං කියලා දෙනවා මට ආදරේ කරන්න එපා කියලා මං සේනිටත් කිව්ව මට ආදරේ කරන්න එපා කියලා ආදරේ කරන්නේ මාව දාලා යනවනේ මං කිව්ව එයාට මට ආදරේ කරන්න එපා කියලා මං වාටත් කිව්ව මට ආදරේ කරන්න එපා ඉත් ඇයි මං සේනිට ආතරේ කළේ මං වැරදි නේද මං වැරදි මං වැරදිකාරයෙක් අනේ මහත්තයා ටිකක් බොන්නකෝ එතකොට මහත්තයාගේ ඇඟට පොඩි පණක් එයි ආ මේ ටික බොන්න
Tiga hari. Bodi kali mata akat tuh hadir dulu. Oya tiga kapi akat lagi. Mahatya, Mahatya ocher beten nipa. Shakti Mahatya kiyanne singha ek. Podi daru ek gaande beten nipa Mahatya. Seni tokam kiyana. Singhayanta endin nebda? Singhayanta aadareedi duka hiten nebda? Duka hitenawa. Endenawa. Habai e wagema nakitinawa. Hitiyatath wada hondata nakitinawa. Man den wedila dinne? Nae nae. Shakti Mahatya kavadakwat wetenne. Mahatya me tika bila innako. Una hadunama una vikarin kiyono kiyala kiyanne man hitanne mekata wenne thi. Oh, ini kata mai, nih. Ranmuli ya, kamu itu mau dah lagi. Ya, kamu itu magi mau nanti apa lagi nih, mau dek kali. Nawa life boy, kamu mau sebuah wika kamu sahre samaga, hankar perban rahitai. Mata pena, sih naya pura sarana. Ya mau tahu lagi orang ini. Ya mau tahu lagi orang. Kau muda deh ini seni nona mehmedia kalle. Mahatya ke muna balagan kau muda deh mehmedia kalle. Ranmali, mang kaita deh. Ane nae deh iya ne, kau deh emak iya ane, emak nae. Oh malah gini minum ada bayai, ini. Mahatya, oh pada kasih dikepi agen Hansi Wen ne ko, ko Hansi Wen. Orang tanya ni pa, mat bayai. Orang tanya ni pa, macam kalmangi ni ayah mahatya. Hebei anti mat mahatya om mesti kepi agan ni ko. Nanti mahatya ada dia nama dia. Be. Sini out mangnya out pilih gan doh ni. Ranmali wat puluan de. Sini kau out gigi laki ande. Mam merin ni ande gila. Wat puluan dia kau out gigi laki ande. Mang video no gila. Mahatya es dekapi agan nuko. Nanti nih Hansi win. Itu kuda juga tiari le. Shakti sendiri netu asap potong iya ama, oleh kerana Shakti kan hitan netu ini itu. Eh, mana begila dah mak ya? Mehmai, Shakti dengan kau mah muna elah kena upset kehalah hitiotun, oleh kerana aniwara yang oya kepu ini dia Shakti ke hita hadan ne yana mamai. Kamak ne ini? Kamak ne? Oya agu godaya me kawina dia madawenne pulwa.
බානු මහත්තයා ශක්ති මහත්තයට හොඳට මුණ බයයි කියලා අතින් අල්ලන් ඉන්න කිව්වා. ආයෙත් ඉස්සර වගේමයි. ඒ කිව්වේ තාරුකා නැතු වුණාම තෝමයි. සෑහෙන මරුණ කොට ගන්න. අනේ බානු මහත්තයා, ශක්ති මහත්තයට කරදරයක් වෙයිද? ආයිතින් කොනක ඉඳලා පටන් ගන්න වෙනවා. මට පේන සිහිනය පුරා සරණ. ඒ කියන්නේ ශක්ති මහත්තයා මානසිකව වැටෙයිද? ආපහු ඉතින් අමුතුම වැටෙන දෙයක් නැහැ මේ පේනවනේ ඉන්න විදිය. මේ විදිහට මනුස්සයෙක්ද? අනේ මගේ හිතට හරි බයයි බානු මහත්තයා. කිසි දෙයක් ඉවර නෑ. තාම මේ පටන් ගත්ත විතරයි. හැමදේම ඉවරයි බං. උඹ දන්න දේවලුත් තියෙනවා, උඹ නොදන්න දේවලුත් තියෙනවා. උඹ බල්ල තියෙනවද මනමේ නට්ටිය? මේකම නරියෝ ඇස් දෙක පියවගෙන නිදාගනේ. උඹ උඹ හිතාගෙන ඉඳියට උඹ මනමේ කුමාරයෙක් කියලා නෑ මචං. උඹ තමයි රියල් වැද්දා. ඈ ඒ නිසා හිත සෞතු කරගන්න නැතුව ඇස් දෙක පියාගෙන නිදාගනේ. බානු මගේ ඔළුව පුපුරන්න තරම් කැක්කුමයි. මා රන්වලීට කියලා පොඩ්ඩක් ඔළුව අත ගාගත්තර කමක් නැද්ද? මොනවද බම් මේ අහන්නේ? ඇයි මං අත ගන්න එපාද? එපා. ඔබ අත ගන්න විතරක් නෙමෙයි, ඔබ වක පඬිත කතත් කියනවා. ඔබ දන්නවද උඹට වඩා හොඳට පුළුවන් රන්වලීට මගේ හිත හදන්න? උඹලා දෙන්න අනිවාර්යයෙන්ම බඳින්න ඕනි බානු. බල බඳින ලස්සන ජීවිතයක් ගත කරන්න ඕන. වෙඩින් එක මං ගහන්නේ. හරි හරි හරි. වෙඩින් නම් ගන්න බැරියයි අර්බුද නිමුණාට පස්සේ. ඔබ දැන් ඉඳගෙන. රන්වලි මං වාගේ පැත්තේ ගිය දැන් ටික ඔක්කොම ධාරණ ආවේ. මූ හිතාගෙන නැති මුගේ සල්ලි වලින් වාව කසාද බඳින්නේ. හැමදේම කරන්න මාම. බානු උඹ සේනිට එන්න කියනවා නේද වෙඩින් එකට? එයාට ගියා මම ළඟින් ඉන්න කියලා. ඔ මොනවද අඳින්නේ බානු? මට ඒවා තේරෙන්නේ නැහැ. ඔය එක බලන්න. හොඳ තැනකින් අපි හැමෝටම මේ හොඳ මැඳුම් මස්සන්. ඒවයි විදමුත් මම බලා ගන්න. මං හිතන් හිටියේ උඹෝ මගේ දෙවනි මනමාලයට ගන්න. ඒත් දැන් මට සිද්ධ වෙනවා උඹේ දෙවනි මනමාලයට එන්න. මචං මචං මේ දැන් නිදාගන්නකො. මේ අපි මේ වෙයි මේ අපි ඕක මේ පස්සෙ වෙලා කතා කරමු. දැන් නිදාගන්න. බානු මාව අල්ලගෙන හිටපන්. ඔබ වෙලාවකට හරි කරදරයි තමයි. ඒ වුණාට මම ඔබට හරි ආදරේ. ඔබ තමයි මගේ අපාය සහය මිත්‍රය. මාව අතාරින්න එපා බානු.
මං උඹට වැටෙන්න දෙන්නේ නැහැ බුරු. දැන් විශේෂඥ විශ්වාසය සමග මට පේනා සිහිනය පුරා සරණ අප්පච්චි මොකද බාර කල්පනාවක්? ඇත්තටම ඔයා මේ ගෙදරද ඉන්නේ? ඔව්. මං ඉතින් ඔයා තරන් අත එළියට යන්නේ නැහැ. එහෙම මේ ගෙදර ඉන්නවා නම් ඔයාට හිතෙන්නේ නැද්ද අපිට කල්පනා කරන්න ප්‍රශ්නයක් තියෙනවා කියලා? මට නම් කල්පනා කරන්න ප්‍රශ්නයක් නෑ. මං හිතන්නේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳුනේ හොඳට කියලා. ඔයා ඔය කියන විදිහට ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ සුදු අම්ම. ඔයාට මොකද හිතෙන්නේ සීලිමේ එකපාරටම වෙනස් වෙච්ච විදිය ගැන? මං අප්පච්චිටයි දුවටයි කොයිතරම් කිව්වද ඔය ශක්ති කියන මිනිහා බොරුකාරෙක් කියලා. කොහෙද? දෙන්නම පිළිගත්තේ නෑනේ. දුවත් පුළුවන් තරම් අප්පච්චිව නැටෙව්වා. දුව මොකද්ද කියන්නේ? අප්පච්චි ඒ දේ කළා. එකක් මතක තියාගන්න. අප්පච්චිටයි දුවටයි වඩා මං හැම දෙයකින්ම ඉස්සරහින් ඉන්නේ කියලාත් මතක තියාගන්න. ආහූ. අයිමත් පටන් ගත්ත බෙලිකටුම ලොහොල්ලා. මේ පම්පෝරිය පැත්තකින් තියලා මේ සිද්ධ වෙච්ච දේවල් ගැන කල්පනා කරන්න. මේ සිද්ධ වෙච්ච දේ ගැන කල්පනා කරන්න දෙයක් නැහැ. මේ සිද්ධ වුණේ වෙන්න තියෙන හොඳම දේ. මං කොච්චර නම් දෙයියන්ට පඳුරු ගැට ගහන්න ඇද්ද? කොමාරි අන්තිමේ දෙයියෝ මගේ මූණ බැලුවා. පඳුරු කිව්වේ පොඩි සල්ලිද? කොළ පඳුරු වලට ගැට ගහන්නේ නැහැ කියලා දැකලා නැද්ද? ඒක තමයි. මේ හැබැයි ඔය වැඩේ හරි කැතයි යා. මොකද්ද? කපුවන්ට රුපියල් 1000 5000 කොළ දීලා 750ක් සෝදලා රෙදි කෑල්ල ගැට ගහලා දෙයියන්ගෙන් ඔක්කොම දේවල් ඉල්ලනවා. වැරදීනේ. මේ අප්පච්චි ඔයාගේ අතින් මෙච්ච අඩුපාඩු වහගන්න විහිළුවක් දෙකක් කරලා දැන් ඉතින් නිකන් ඉන්නකෝ. මං අද හෙටම වර්ණට කතා කරනවා. කතා කළා? මං කියනවා සේනියාට කැමතියි කිව්වා කියලා. ඉතින් අපිත් අකමැත්තක් නෑනේ. අපේ නෙමෙයි ඔයාගේ. මම නම් තාමත් ඌට විරුද්ධයි. පාට ඕනනම් ඔයා වර්ණත් එක්ක කතා කරගන්න. හැබැයි මම තවම කියන්නේ ඔයගොල්ලන් ඕම නෙමෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මට පේන්නේ අපේ කෙල්ලව ශක්ති ගෑංගේ ගහන්න වැඩියෙන් මුමනා වෙලා තියෙන්නේ අප්පච්චිට කියලා. මතක තියාගන්න. ඒ දේ නම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ මම ජීවතුන් අතර ඉන්නකම්. ඇයි මලාට පස්සේ කමක් නැද්ද? ආ කවුරු ශක්ති මහත්යව දාලා ගියත් මං ශක්ති මහත්යව දාලා යන්නේ නැහැ. මසම් පොඩ්ඩක් තේරුම් ගනින්. ඔබ හොඳටම ලෙඩ වෙලා ඉන්නේ. මේක අසනීප වුණාම විකාර කියව කියව ඉන්නේ නැහැ නිදා ගන්න මිසක්. එහෙම නැත්නම් බෙහෙත් බොන්න ඕන. ප්ලීස් කියලා දැන් නිදාගනින්කෝ.